ඒකට කුණහරපෙත් මම දන්නවා තාත්තේ කිෂ්ණේ කියන්නේ මොකක්ද අපේ අතින් අඩුපාඩුකම් වුණා කොට මෙයා ලිවින් ටුගෙදර් ඉන්නේ ওই සින්දුලීන කොල්ලත් එක්ක අපි හිට් කරන්න දේවල් කරන්නේ නැහැ නමචන් බුද්ධජානන් වන්දේ වර්ණනා කරපුවා විතර පිටික චක්කවරං කිට රත්ත සුපාද සාදුකාරයක් දිලා අද පටන් ගන්න යන්නේ අද අපි රස් කරන්න යන්නේ යෝහනී දායක සභාව යෝහානිගෙන මසන් දැන් යෝහානිගෙන කතා කරනවා හැමෝම. ඉතින් දැන් යෝහානි මෙදවස්වල බැනුම් අහන්න දැන් යෝහානි මෙදවස්සේ කොටයි කොටයි කියලා කතාවකුත් යන්නේ. ඒ ඔක්කොම පිටිපස්සින් ඉන්නේ මෙයා තමයි. අධිරාජ්‍යවාදී මණ්ඩලයේ පිටිපස්සින් ඉන්නේ මෙයා. ඔව් මෙයා තමයි. හා සබකේ මන කේ භාෂා යහා දෝ දෝ හේ ආශා යෙහි මෝදී යෙහි යෝගී උපයෝගී සහයෝගී. කිව්වනේ අපි කමෙන්ට්ස් 20ක් තියෙනවා. හරි. කමෙන්ට්ස් 20 ගැන අපි ඔයාගේ අදහසත් අරගෙන. ඒ කියන්නේ මචං යෝහානිට කී දේවල්කට කමෙන්ට් කරපු හොඳ නරක සහ දහත් ගිබ්බයි තමයි දායක තපා. අපි අයින මචන් කෘත්‍යාධිකාරී මන්නේ. දායක තපා. හරි. දායක කෘත්‍යාධිකාරී මන්නේ. ඔව්. අපි ඒගොල්ලෝ වෙන නඩුවක් තියනද? නඩුවක් නෑ. කවුරු රැවුවත් එමෙ ඩිලන්ජන් සෙනෙවිරත් කියන්නේ කවුද කියලා ඔයා කොහොමද උත්තර දෙන්නේ? ගොඩක් දෙනෙක් දන්නේ නම් මාව යෝහානිගේ කලමනාකරු විදියට. ඔව්. මගේ ඇත්ත වෘත්තිය මේ වෙලාවේ වෘත්තියෙන් ගොඩක් පහු කරගෙන ආවිල්ලා මේ අවුරුදු පහ ඇතුළතදී මම හඳුන්වන්නේ මියුසික් එක්සෙකියුටිව් කියන මියුසික් එක්සෙකියුටිව්. ඒකට සිංහලෙන් කියන්න නමක් මම දන්නේ නැහැ. සංගීත විධායක කියලා කිව්වොත් කැතයි නේද? ඒකෙන් මොකද මියුසික් අපේ අමරදේව මාස්ටර් හිටියා. ඔව්. බිග් මාස්ටර් හිටියා. තාමත් මචං බීලා පොඩක් ෂොට්ටයක් වැඩින් දාගත්තට පස්සේ තරම කරඩ ගත්තාම මචං කියවෙන්නේ. අනිවාර්යයෙන්. බෙක්ෙ සින්දුවා. අමරදේවගේ සින්දුවා. ජෝතිපාලගේ සින්දුවා. ඔව්. නේ? ඒකට එයාලට මැනේජර්ලා හිටියෙත් නෑ. හැබැයි එයාලා ආටිස්ට් කෙනෙක් විදිහට ගායකයෙක් විදිහට ලංකාවේ ඇවිල්ලා ඔව් ලෝකෙටත් ගිහිල්ලා ඇති ගිහිල්ලා දැන් අපේ අයම දැන් බීලා ගණනාවල සින්දු කියනකොට ලෝකෙටත් ගියා වගේනේ තමවල කන්නේ හරි එතකොට මොකක්ද ඔය එහෙම කෙනෙක් ඕනද මොකක්ද ඒකේ මෙහෙම එහෙම මං හිතන්නේ ඒ කාලේ එතුමන්ලට හිටියානම් ඒතුමන්ලගේ සංගීතය සහ අනන්‍යතාවය ලංකාවට අමතරව තැනකට මං හිතන්නේ අද වෙනකොට මිනිස්සුන් අතරට යන්න ඉඩ කඩ තියෙන්නුනා. අපි අමරදේව දහන විදිහටම තමයි මචං. මයිකල් ජැක්සන් ලෝකේ හදන්නේ. බොබ් මාලි ගත්තත් අන්න ඒක ඒ ලෝකල් අයිකන්ස්. ඔව් දැන් බොබ් මාලිලා වගේ ඒත් මං හිතන්නේ රට අපිට වඩා පොඩි රටක්. ඔව් ඒ ඒ ඒ ඒ ඉකෝසිස්ටම් තිබුණ හින්දා ඒ අනන්‍යතාවය ලෝකෙට ගෙනියන්න පුළුවන් වුණා බොබ් මාලි කියන ආටිස්ට්. ඉතින් මං හිතන්නේ අපේ රටේ මගේ වෘත්තිය කරන පිරිසක් හිටියා නම් මේක යම් තාක් දුරට ගෙනියන්න පුළුවන් කියලා මට හරි. ක්‍රිප්ට් එකේ එනවා මෙන්න මෙහෙම එක. මට පෙන්නුවේ නෑ ස්ක්‍රිප්ට්. ඔයාලට පෙන්නන්න නෑ ඉතින්. එහෙම නේද දැන් ඔය පෙන්නුවත් දැන්නේ නැද උත්තර හදා යන්න. හරිද? කමෙන්ට් එකේ පෙන්නුවෙත් නෑ. හරි. ඔව්. දැන් අපි දන්නවා යෝහානිට ආවා වෙන ප්‍රශ්න ගොඩක්. මමත් මචං කෑ කෑවෝ ගෝල් පේස් එකේ ඉන්නලා. ඒ කියන්නේ ඒක ඇත්තම කියන්න ඕනේ. රයිට්. අපි දැක්කා මචං රාජපක්ෂලාගේ පැත්තේ වෙලාවකට හිටගෙන හිටියා. ඒ වගේම වෝටා බයත් එක්කම දැක ගිටාරයක් ගාලා දිනු කියලා මොකක් හරි එකක් දිබ්බලාලා. උත්තර දෙන්න මට පොඩ්ඩක් ඒකට කාලය හරි පැහැදිලි කරලා දෙන්න එක සමයි ආටිස්ට් අපි ඉන්ඩස්ට්‍රියකට ඇවිල්ලා අපි මුහුණ නොදුන්නු කාරණා හතරක් පහක් සිද්ධ වුණා ඒ අවුරුදු ටික අතරේ. අපි පටන් වෙන මං හිතන්නේ කාල ටික කාලයක් යනකොට බෝම්බයක් ගෙවුවා. ඊට පස්සේ කොවිඩ් එනවා. කොහොම හරි ඊට පස්සේ තව එකක් එනවා ඉකොනොමික් ක්‍රයිසිස් එකක්. දැන් මේ මේ තුනම ගත්තොත් එහෙම අපි නොදුටු ප්‍රශ්න. ඒ ඒ ඒවත් ඒ පරිසරය ඇතුළේදී අපේ අතින් අඩුපාඩුකම් වුණා ගොඩ. අපේ සංගීතයට සහ එක එක දේවල් ඒ නොදැනුවත්කම හිඳ වෙච්ච අඩුපාඩු තිබුණා. හරි. ඒ ඒක ඒක තමයි අපේ මේ ප්‍රොෆෙෂනල් කරියර් එකේ ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් ඔය
පොලිටිකල් ඇසෝසියේෂන් එහෙම නැත්නම් කියවනේ මේ රාජපක්ෂලත් එක්ක ඉන්නවා දැක්ක කියලා. දැන් මම මේ වගකීමෙන් කියන්නේ පක්ෂයකට කවදාවත් උදව් කරලා නැහැ. නමුත් දැන් රටේ ජනාධිපතිතුමා එතුමාගේ නිවසට එන්න කිව්වම එතුමාට කියන්න බෑනේ මේ අපිට එන්න බෑ කියලා. මොකද මට එන්න එක මාත් දැනවමද? නමුත් අපිට පක්ෂවලිනුත් ඒ අවස්ථාවේ කතා කරලා කිව්වා අපේ ගෙදර එන්න ඩිනර් වලට අපේ අපේ මේකට එන්න ඩිනර් මේ වලට ලන්ච් වලට අපි ඒක කොහෙවත් දැකලා නැහැ. අපි ගියෙත් නැහැ. කිසි දෙයක් ගත්තෙත් නැහැ කාගෙව. මේ අපි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන පුරවැසියා කතා කරාම ඉතින් ඕන මිනිස්සු කියන්නේ ගෞරවය නිසා අපි එතුමාගේ නිවසට ගිහිල්ලා එවෙලේ එතුමා ඇහුවා මේ ඔගේ යාට පුළුවන් දේ ඉතින්ගේ කියන එකද හින්දුව කියන්නේ. හින්දුව කියන්නේ කොහෙන්ද බෑ කියන්නේ ඉතින්දී. ඉතින් කියලා ඔන්න ඉතින් එතන වීඩියෝ කරපයක් දාලා පින්තූරේ දාලා එවෙලේදී හමු මා හොඳයි හොඳයි කිව්වා. මේ කෙල්ල තරින් දිනන දන්නන්ද අපි මේක මට දෙනවනේ නිතිය ගහන්න ඕනේ අතනක් ගහන්න ඕනේ ඇයි ඉන්ටර්වයුවට එනවනේ ඊළඟට සකම සින්දුවෙන් පේනවා කියලා තමයි කියන්නේ ඉතින් වේසකම ආ මොකද්ද ඒ කිව්වේ ටික් සින්දුවෙන් පේනවා හරි ඒක හැබැයි මේ ඉදිකලි දාලා තියෙනවා මචං ඉංග්‍රීසියෙන් W දායක සභාවේ දායකයෝ දාපු කමෙන්ට් එකක් ඒක මේ දැන් ඔක ඩිෆයින් කරලා දුන්නොත් මට මං හිතන්නේ මොකද මේ කම කියන්නේ කියලා ඔකට ඩෙෆිනිෂන් එකක් ඕනේනේ මේ මේ පිරිත අදහස් කරලා දෙන්නේ ඇත්තම මේ ලෝකේ පරණ වර්ගයව වගේ එකකින් එකක් නෙවෙයි අදහස් කරලා තියෙන්නේ අපි යන් ඊළඟ කමෙන්ට් එකට ඇල්බම් එකකට මේ ඇල්බම් එක මචං දැනට මේ කොච්චරද ස්ට්‍රීම් වෙලා තියෙනවද ගී දෙනෙක් විතර බලලා දිනවද මේ දැන් කෙල්ල කියන සින්දුව මං හිතන්නේ සෑහෙන පිරිසක් අහලා සහ විෂුවලයිස් එකට නැරඹුම් වාර තියෙනවා මිලියන් 1 මිලියන් 1.1 මිලියන් දවස් 28 ඇතුළතදී තියෙනවා මං හිතන්නේ මිලියන 22ක් ඇඟිලි නියරත් පැහැ කෙල්ල අස්තරේ කානෙත් කෙල්ල ඊනඳ හැර ශෝබන කෙල්ල මේකේ කෙල්ල සින්දුව ගැන විතරනේ කතා කරන්නේ ඒක අනිත් ඒවා ගිහිල්ලා නැත්ද ඒක ගිහිල්ලා තියෙනවා නුඹ ළඟ කියලා සින්දුවක් තියෙනවා ඒකත් ට්‍රෙන්ඩින්ග් ඒ දෙකම ට්‍රෙන්ඩින්ග් උඹ ළඟ වියකුණුවේ මගේ හැඟුමන් මත් කරවන දෙනතක රැඳුනා ඒ සුන්දර හද කැල්මන් ඇත්තටම නුඹ ළඟ සින්දුව මම හිතන්නේ TikTok වල කෙල්ලකට වඩා ට්‍රෙන්ඩින්ග් යෝහානිය හිට කරපේක ප්ලෑන් කළා කරපු දෙයක් නැත්නම් ඉබේ මෙච්චරද මෙහෙමයි අපි හිට කරන්න දේවල් කරන්නේ නැහැ අද වෙනකන් අපි එහෙම දේවල් කරලා නැහැ එහෙම වුණාවුත් නැහැ එයා හැමදෙස්සම කල්පනා කරන්නේ දැන් මගේ සින්දු 10 දෙනෙක් අහනවනම් මං ඊළඟ සින්දු 10 අහන 10 දෙනාට අර පරණකට වඩා හොඳ දෙයක්. ඇනලයිස් කරලා බැලුවොත් ඔයාලට පේන්නේ යෝහන්ගේ පළවෙනි ගීතයේ ඉඳලා මේ දක්වා අපි හැම තයක්ම ස්ටෙප් එකක් ඉස්සරහට තියාගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. මගේ ජොබ් එක ඇතුළේ මට ඔක පේන විදිහක් තියෙනවා ඒක වෙනස්. ඔය කියන අපි සක්සෙෂන් ප්ලෑන් එක අපි උදාහරණයක් කිව්වොත් එහම ඒක මූව්ස් තියෙනවා අයිකොනික් මූව්ස් කියලා එකක් තියෙනවා. අයිකොනික් මූව් එකක් තමයි හිට් කියලා කියන්නේ. නමුත් අයිකොනික් මූව් එක අපිට බෑ ඉන්ජිනේ. ඒක නැත්තම් ඒක හදන්න උත්සාහ කරන්න යුතු නැහැ. ඒකට ඕගැනික් growth එකක් දෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ තියෙනවා මචං සින්දු 14ක්. ඒකට මේකෙන් මම දන්නේ කිව්වේ 10ක් විතර වාලා ලියලා තියෙන්නේ. 11. 11ක් වාලා ලියලා තියෙන්නේ. මොනවද ඔයා කලින් ලියලා තියෙන සින්දු? ඔයා කොහොමද මේ සින්දු ලියන්නේ? ඒක ඇත්ත. ඈ? අගෙන කිල්ලත් ඔයානේ ලිව්වේ නේද? කිල්ලත් ලිව්වේ මම. මං හිතන්නේ සින්දු ලියන්න අපිට මට කවුරුත් කියලා දුන්නවත් එහෙම මේ හැදෑරීමක් නැහැ. ඒ කියන්නේ পেපර් ක්වොලිෆිකේෂන් එකක් නැහැ. නෑ සින්දු ලියන කාටවත් නෑ. ඕකේ. මම ඉන්ඩස්ට්‍රි එකට එන්නේ ඇඩ්වර්ටයිසින් වල. මම මාකටිං ඇඩ්වර්ටයිසින් වල හිටියේ. ඉතින් ඒ දවස්වල ඉඳලා මම ඇඩ් ලියනවා, ජිංගල්ස් ලියනවා, භාෂා දෙකෙන්ම ලියනවා, ඉංග්‍රීසිනුත් ලියනවා, සිංහලෙත් ඉතින් මුලින්ම දැන් යෝහනිත් එක්ක වැඩ කරන්න පටන් අරගෙන යෝහනි මට කියලා දෙනවා මට සින්දුවක් ලියලා දෙන්න එහෙම කියලා දෙනවා මම කිව්වා ඉතින් දැන් මේකට ඔක දැන් ඕක යම් තාක් දුරට හොඳ කෙනෙක් ගැතින් ලියවෙන්න ඕනේ ඒ කාලේ රත් ගීත රචකයෝ ඉන්නවා අපි ඉතින් හම්බෙන්න ගියා දසුන් දනේ එතුමන්ලා ඉල්ලපු ගණන් අපිට ඒ දවසල තිබුණේ නැහැ සල්ලි එපෙලේ තමයි යෝහනි ඇවිල්ලා කිව්වේ මේ මට මේ මෙහෙම රෙඩියක් තියෙනවා ආයේ කියලා මේ එයාගේ පළවෙනි සින්දුව ආයේ ආයේ ඒක මට ලියලා දෙන්න කියලා. ඉතින් මම ඒකත් වැළලුවේ. ඔව්. ඉතින් වයිබ් මේ. ඉතින් පස්සේ ඉතින් මං කිව්වා මේක මම දන්නේ නැහැ. දැන් වාට සෙට් වෙයිද? ඕ දන්නේ නැහැ. මම දන්න විදිහට මම ලියලා දෙන්නම් කියලා. ඉතින් ඒක මිනිස්සු මං හිතන්නේ ගොඩක් දෙනෙක් ඇහුවා. ඒක හොඳ සින්දුවක් මචං. කෙල්ලට ටික කමෙන්ට් එකක් තියෙනවා. අයියෝ. ඒකත් හැබැයි මං හිතන්නේ වාලියපු සින්දුවින් තමයි ශිෂ්ණය කියලා ලොට් ටිකක් දාලා
නම මචං බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු අවි ත්‍රිපිටකේ චක්කවරං කිට රත්ත සුපාද වන්නවනේ ඒකට මචං එහෙම එකක් ඔයා මේව කරගත්තේ නැහැ ලෝකේ ගාල ගේව ජීත්නේ දිගමදී අරගයි සත්‍ය ලෝකද දිග මදි ශිෂ්ණේ එහෙම කියන්නේ කංගලු කියන සිංදුවේ පුරුෂයා වර්ණනා කිරීමක් තියෙනවා කංකලු හඬ මන්මත් සිත net කලු උඹ පින්වත් වත රං කඳ මගේ නවතින්න දෙ කියලා යහනි කියනවා ඒ පුරුෂයාව අගේලා යාමගේ රංකන්ද ඔයා කංකලී නෙත්කලී කියලා කියනවා. එතෙන්දි ඉතින් ඒ වර්ණනාව හැම තියෙනවා. පකයා කියන වචනේ අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. හැන්තත් කදවල තියෙනවා. ඒ වගේ ඉතින් ඉන්නේ දැන් කියලා දින කවුලක් නැහැ පාවිච්චි කරන්න. මල්සේක ශබ්දකෝෂයේ බැලුවොත් එහෙම ඒකට හරියට නිර්වචනේ දීලා තියෙනවා. ඒකට කුණහරුපෙත් මම දන්නවා. නෑ ඔකේ වැඩි දීදී ඉතින් හරි දී චිත්නියන චිත්නියන කිය දුණ්ඩා කියලියන්නේ. ආ මට මේ සින්දුවේ තේරුම දන්න කෙනෙක් කියන් යන්නකො දන්න නිසා දන්නේ නැති නාන කෙල්ල සින්දුව ගැන අහන්නේ මම මේ දැන් ප්‍රශ්නේ උත්තර නොදී ඉන්න හදන්නේ හරිද ඒකට හේතු කාරණා දෙන්න හදන්නේ පෙර දිනයක මා පෙම්කල යෝතිය සියපුතුනාලන කියලා සින්දුවේ තේරුම ගත්ද කියලා මෙහෙම කට්ටිය මෙහෙම කියනවා මෙහෙම එතුමා කියනවා ලියපු පන්සස කියනවා ඒක ඉතින් ඒ අහන පුද්ගලයාට බාරයි ඒක කියන්නේ නැහැ කියලා කියනවා නයිස් තව කමෙන්ට් එකක් තියෙනවා යෝහානි සහ අලුත් කෙල්ල අංජලි නියම් වොයිස් දෙක මිනිස්සු කියන දේවල් සතපහකට ගණන් නොගෙන ඉන්න ඒ දෙන්නයි ගැම්ම ගැම්ම මේ අංජලී කියන්නේ මම හිතන්නේ මේ ඉබරේද තිරත වොයිස් හරි මොකක්ද දෙරණ වොයිස් මොකද මේ වොයිස් එක යුනික් යහන්ර ඩීප් වොයිස් එකක් කි ටෙම්පෝ එක කියන විදිහම මම සහ යාට මේ ලොකු රේන්ජ් ටිකක් ලොකු රේන්ජ් එකක් රේන්ජ් එකක් තියෙනවා මේක කියනවා මචං මේ ධාර පොල් ගෝම්බ වලට කොහොමත් චිෂ්ණවල් දිගමදි තමයි කියන්නේ දිගේ ප්‍රශ්නේ නැහැ නේ බාහත ප්‍රශ්නේ නැහැ ඒක හරි නෑ ඒක ගැලපෙන්නේ නෑ ගැලපෙන්නේ නෑ ඒක ගැලපෙන්නේ නෑ නේද ඒකමයි මොකන්ද දැන් මේ ඔය වදන ටික මචන් දෙකිදි වහන මොකද කිව්වේ පළවෙනි ටික අරුගල් නෙරියේ ඇවිද කෙල්ල ඇඟිලි නිරත් ඇහි ඒක වර්ණාවක් නේ කරගන්නේ තම ඈම ආවේ කියලා ඈ මමයි කියලා වර්ණ සුව වර්ණාවක් තමයි ඉදිරියට තමයි පේන්නේ නමුත් මේක ඇත්තටම යා කරන්නේ මේ කියන කොටස් එක ගැහෙන ළමයි කියන හැමෝගෙම රෙප්‍රසන්ටේෂන් එක දැන් උදාහරණයක් ගත්තොත් අවුරුදු 18 19 ගෑනමයි TikTok එකේ ගියොත් හැමෝම ඒ විදිහට ලස්සට ඇඳලා වත්නි කොහොම එක වගේ පොඩි කතියක් තියෙනව නේද ලස්සන එහෙම කේකේනා යුනික් නමුත් ඒ ළමයි හරි ආසයි ෆැෂනබල් දේවල් කරන්නේ yes ඉතින් ඒ හැමෝගෙම රෙප්‍රසන්ටේටිව් විදිහට මෙයා එක සෙට් කරනවා සින්දුවේ මේ ටෝන් එක මේකට තමයි කියවෙන්නේ කියලා nice පස්සේ ඒ ළමයිට මෙන්න මෙහෙම බයිනවා කියලා ට්‍රැප් එකේ කියනවා ඉතින් ඕක තමයි රැප් කතා ඕකේ යෝහානි ඉතින් ඇත්ත මෙහෙම යෝහානි ගියල්ලා මෙන්නේ එතකොට යාට කමෙන්ට් එකක් දැක්කම දුක හිතෙනවා ඒක ඇත්ත කතාව ඒකනේ දුක හිතෙනවා අයි අයි මෙහෙම කියන්නේ කියලා ඊට පස්සේ ආය අපිත් එක්ක කතා බහ කරනකොට අපි පැහැදිලි කරලා දෙනවා ඒව ඉතින් ඒ ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා ඒගොල්ලන් රස විඳින විදිය කමෙන්ට් එකකින් අපිට කියන්න දැන් යහනි ඒක දැකලා ඒක බාර ගන්න විදිය තමයි එයාගේ ප්‍රශ්නය. ඒක නම ඔබගේ දරා ගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්න. ඒක හොඳ වෙලාවට පිටරට උන්න මේකේ තියෙන වචන තේරෙන්නේ නැත්තේ. නැත්තම් මේකට ගල් ගහන්න අම්මට හුඩු. එහෙමත් කියනවා. වාර මොකද ඉන්නේ? එතකොට පිටරට රැප් එකක් නෑ මං හිතන්නේ 90%ක් ගත්තොත් තේරෙම රැප් සින්දු හොඳ වචන තියෙන රැප් සින්දු නෑ. නෑ ඒක. දැන් එතකොට මේ සින්දු නම කෙල්ල නොවේ ශිෂ්ණය වුණා නම් මීට වඩා වීව්ස් තියෙනවා ෂුවර් කියලා තව එක කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒකෙන් මොකද තේරෙන්නේ? ඒක පොඩි හොඳයි නේ. එහෙම පුළුවන් මං ඇත්තටම දැන් ඒක දැන් ඔය වෛරල් යන්න ගත්තාම ඔය පිළිබඳව අපිට එතෙන්දී දැන් අපි ඒ කල්ලගෙන අපිට දෙයක් කරන්න බැරි කමක් තිබුණේ නැහැ නේ මාකටිං වලට. අපි එහෙමද කරෙත් නැහැ. කවුද මේ සින්දුව ලියන්නේ? දිගසිට නේ මේ වහන් ඉන්නවනේ ඉතින්. ඔය අහලා තියෙන මිලියන කීයද? ඈ කෙල්ල විෂුවලයිස් එක මම හිතන්නේ මිලියන 1.2ක් YouTube එකේ ඒක වීඩියෝ එක අහලා තිනවා ඊට අමතරව මම හිතන්නේ මිලියන 20ක් ඔකේ මේ මේවට රජය සම්පූර්ණයෙන්ම බග් කියන්නේ ඇත්ත නන්දා ඇත්ත නෑ නන්දා මාල නන්දා මාල නියගේ නියගේ ගීත වාරණය කරනවා මෙවැනි ගීත සමාජයට දාන මේ වගේ ගොබ්බ සේනල ලියන ගීත වාරණය කර දවන්නම ඕනේ වචනේ දාගත්තාම ජනප්‍රිය වෙයි කියලා හිතාගෙන ඉන්න මේ ගොබ්බ සේනලා ජාත්‍යන්තරයට යන්න ඉන යොහනිල වගේ අයගෙන් නම කාලම දාන ගොබ්බ සීන ඉගෙන මචං තව ටික කාලෙකින් කුණුහරප අමු අමු ලියලා සින්දු දාන. ඒව මොන්ටිසෝරිල දාගෙන පොඩි ළමයින්ටත් නටවයි. ඉගෙන යොහනිව බේරගන්න කියන ඔයාගේ.
එහෙම මේ චෝදනාවක් තියෙනවා මම පටන් ගත්ත දවසේ මේ මූ තමයි වැඩේ කන්නේ කියලා. යොහානි මාරයි මාරයි කියන්න ගත්තේ මැනිකේ මගේ හිතේ සින්දුවාව කාලෙනි. ඒකට පස්සේනේ. හරි. ඒක ගැන කමෙන්ට් එකක් තියෙනවා. සායක සභාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල විදිරියන්. හරි. දැන්. කැපිටන් උත්තර දෙන්න පුළුවා කැමති නම්. උත්තර දෙන්න පුළුවන්. අනුන්ගේ සින්දුවක් මං කොල්ල කාපු මේ ෂූ හේරද නේද ගූ හේරද ගූ හේරි කුමරි මොකක් කරේ මතක නැහැ නේද වෙනක් වගේ ගැල්ලක් කියන එකක් කියන්න මම ගැල්ල කියාගේ වට උත්තරයක් දෙන්නත් පුළුවන් මෙහෙමයි තියෝ ඔකේ සින්දුව අපිට අයිති නැහැ පැහැදිලි නැහැ අයිති කරු චමත් සංගි එයා ගාව තමයි ඔකේ ලයිට් එක තියෙන්නේ සහ දැන් මං හිතන්නේ ටී සීරීස් එකට අයිති චමත්ම තමයි කතා කරලා කිව්වෙ එන්න මේකේ සින්දුව කියමු කියලා ඉතින් අයිති කරු සහ මුල් ගීතය කියන පුද්ගලයා ඒ සින්දුවේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ම කතා කරලා කිව්වා අපිත් එක්ක කියමු කියලා. අපි හාකු ඔය වෙලේදී. ඉතින් ආ කියලා මේක මං හිතන්නේ හැමෝම කොට ගියා. ඒ හැමෝම. හා. ඒ හැමෝම සාධාරණයක් කියලා නැහැ නේ. මං දන්න තරම් ඉන්නේ. අපේ පැත්තේ සාධාරණයක් නැහැ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. මට නම් හිතෙනම සිංහල භාෂාව සාහිත්‍ය මෙලව හසරක් දන්නේ නැතිව පහත් රසවින්දනයක් ඇති හරසුන් බොළඳ නිර්මාණයක් බවයි. පහත් රසවින්දනයක් ඇති කුණරහට හුරු රෝන් ජෙනරේෂන් එකේ මානසික මට්ටම මෙය නම් අපේ රටේ සාහිත්‍ය කොතරම් පිරිහි තිබේද. ගීත නිර්මාණය කරන එක ඉතා වැදගත්. මෙවන් අවරගණයේ පහත් නිර්මාණ කිසිසේත් අගිය නොකරන. දමිඳු ස්තුති මුලින්ම කාලය අරගෙන ලියලා තියෙනවා සහ ඒත් ගතියුත්තක් තියෙනවා. ඒ කියන්නේ රසාස්වාදය අපිට අපි හැමතිස්සම අපි 100%ක් දන්න මිනිස්සු නෙමෙයි. එතකොට එතනින් අපිට යමක් ගන්න තියෙනවා. එයා එතකොට එහෙම රසිකයෙක් ඉන්නවා ඒ වගේ ගීතවලට මෙතන ප්‍රශ්නයක් කියලා හිතන. එතන එයාට අපි උත්සාහ කරලා තියෙනවා අනිත් ඇල්බම් එකේ වෙන සින්දු දීලා තියෙනවා. මං හිතන්නේ දනිදුර ඒක මිස්සලා ඇති. මං ඉල්ලන්නේ දනිදු පොඩ්ඩක් ඒ ටිකත් අහලා ඉවරලා ආයි කමෙන්ට් එකක් දුන්නොත් මං හිතන්නේ ඒ ගැන හොඳයි කියලා. මේ මේකේ මචං අනිත් සින්දු ගැන වාට දේවල් කියන්න තියෙනවට මොනවා හරි. කවුද මචං මේ වගේ මේ ගීතවල මියුසික් කවුද කොහොමද කම්පොසිෂන් එක යොහානිමා. ඒ කියන්නේ මේකේ මෙලඩි එක කරන්නේ යොහානි. නයිස්. සොංග් රයිටර් කෙනෙක් විදියට. එතකොට මේ 11ක් වාගෙනි. අනිත් අය ගැන කියමුද කැමතිද? පුළුවන්. ඔව් ආසිරි පෙරේරා මතක් කරන්න ඕනේ. නුඹලඟ කින ට්‍රෙන්ඩින් සින්දුව ආසිරි ලිව්වේ. ආසිරි තාවකාලිකව කළු කුමාර නැගත කියලා. ඉංග්‍රීසි සින්දුවක් තියෙනවා සබ්මර්ස්ඩ් කියලා. ඒක යොහානිමා ලිව්වේ. යොහානිට ඔව් ඉංග්‍රීසියෙන් හොඳට සින්දු ලියන්න පුළුවන්. ඉංග්‍රීසි ඇල්බම් එකක් තියෙනවා ලෑස්ති වෙලා ඒක අපි හිමීට එලියට දාන්න. ඒ කියන්නේ හොලිවුඩ් යන අයිඩියා එකක් තියෙනවා. ඔව්. හීනයක් තියෙනවා. හීනයක් කිව්වට තියෙන හීනයක් වෙන එකක් නැහැ නේද? බෝල් එකක් කියලා කිව්වම අපි. අවුරුදු 5 10 පොඩි උන් දන්නේ මේක වැඩි හිටියන්ට පමණයි ගීතයක් කියලා. තාත්තේ කිෂ්ණේ කියන්නේ මොකක්ද? තාත්තගෙත් ඒක දිග මදිද කියලා අහන වාතාවරණයක් හදන උන් තමයි මේ. එතුමාටත් එතුමහව එතුමියටත් ස්තුතියි. මුතුද ප්‍රශ්නේ තියෙන්නේ යොහානි කියන චරිතය හැසිරෙන්නේ සහ ඉන්නේ කොණ්ඩෙ කපන්නේ එයාට හිතන විදියට නේද? එයා කැමැත්තන් වුණේ නැහැ. අපි කොණ්ඩෙ කපන්නේ හැරි රවුලක් කපන්නේ හැරි අපිට ආස කැමැති විදියට නේද? කවුරුත් කෙනින් දන්නේ නැමෙන්නේ. ඒතකොට එයා දිහා බලාගෙන යම් කිසි රසික පිරිසක් එයා විදියට කොණ්ඩෙ කපන්න ආස ඇති. එයා විදියට අඳින්න ආස ඇති. එතනදී කල්ජ එක පුෂ් වෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ සමහර වෙලාවට. ඒක තමයි ඉතින් වෙන්නේ. තව කමෙන්ට් එකක් තියෙනවා. කවදාරි යොහානිට හෝ මේ පොරට තමන්ගේම දරුවෙක් එක්ක කියන්න පුළුවන් සින්දු කරනවා නම් කරහා. සමාජයේ කෑවොත් කෑවා. ජෝතිලට බෙග්ලට මැනේජර්ලා හිටියේ නැහැ. අදත් හෙටත් පවතිනවා. ගිහාන් මුළු ඉන්ටර්වියු එකම බල්ලා. ඔක්කොම බල්ලා. ඔක්කොම බල්ලා තමයි කියලා තියෙන්නේ. එක්සිකියුටිව්ලු 60ක් ඉන්නේ ඔක්කොම අහලා. ඒ කියන්නේ ඔක්කොම දේවල් ටික දන්න. ෆෑන් කෙනෙක්. ගන්න තියෙනදී මම ගන්නවා ලංකේ. දැන් ඔය රසිකයෝනේ ඒගොල්ලන් මත තමයි අපි රඳාපවන්නේ. ඊළඟට කරන වැඩේදී ඔය පරිදි හදාගෙන අපිට දෙයක් කරන්න පාට තියෙන්නේ මේක. ආ මූඳ මේ ගොබ්බ ගීතේ පද රචකයා බලකො හැටි ඔයාට වැල්ල තියෙන්නේ මොකක්ද මේ කියන්නේ? මට කෙල්ලෙක් දාලා තියන්නේ හැටි කියන එකෙන් අදහස් මේ ලස්සන කොල්ලෙක් කතා මට හරි අසාතුනා. අපි හැමෝම කැමතිනේ දැන් පොඩි කාලේ දකින්නකොට රංජනාව නායක වගේ චරිත දැක්කම අපිටත් වෙන්න ඕනේ. පස්සේ කණ්ඩායම් ඉස්සරහට ගිහලා බැලුවා තේරුණා දැන් මේ මූණ දාන්න බෑ. ඒක හරි බෑ කියන කතාව හරි. ඉතින් මම කැමරා පිටිපස්සට. කුණුහරුප සින්දු හතර තව පඬිත ටෝක් දෙනවා අම්මට. ඔව් ඒක ඇත්තයි. කුණුහරුප කියන උඹලට කොහොමත් ඉස්සරහට යන්න අමාරුයි. වචනයක් කතා වචනයක් අල්ලගත්තොත් ඒ වාක්‍ය තේරුම තේරෙන්නේ නැහැ නේ.
වාක්‍යයක් විතර කල්ල ගත්ත චේදී තේරුම් තේරෙන්නේ. දැන් උදාහරණයකට ලස්සන සිංහල ගලාගෙන යන සින්දු මැද්දෙන් රැප් එකක් එනවා. නමුත් ඒ රැප් එක විතරක් ගලවලා අරගෙන මේකට බැන්නොත් එයාට ඒකේ මොකද්ද කියන්න උත්සාහ කරන මුළු අර්ථය තේරෙන්නේ නැහැ. ඉතින් ඒකින් හින්දා ඒක මුළු සින්දුවම අහන්න ඕනේ මේ ඔයගේ මොකද්ද මේ කොන්ටෙක්ස්ට් එක කියලා තේරුම්. මොකද්ද මැසේජ් එක කියන්න උත්සාහ කරන්නේ. ආ වෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේක මෙතන අවසාන කමෙන්ට් එක. හරි. තායික සභාවේ අවසාන කමෙන්ට් එකට කලින් වාට අපි කතා කරමු ආ දේවල් හරි ඒ වගේ මොනවාරි සමර එකක් තියෙනවා. කියන්න. නෑ ඇත්තටම මේ වැඩසටහන මම හිතන්නේ දිගටම කරගෙන යන්න ඕගොල්ලෝ මේක. හරි. හරි බං ඔක හැම එකම කියන එක නෙවෙයි බං ඒක නෙවෙයි වෙන මොකක් කර කියපක්. මෙයා ලිවින් ටුගෙදර් ඉන්නේ ওই සින්දු ලියන කොල්ලත් එක්ක අවුරුදු ගාණක්. ඔව් මගේ ටීම් එකම බැලුව ස්ටුඩියෝ ගේ තමයි වැඩි හරියක් කාලේ ගත වෙන්නේ. නයිස්. ඉතින් අපි ඔක්කොම එක බැලුවත් ඉතින් ලිවින් ටුගෙදර් තමයි. ඇත්ත කියම මචං යහන් කොහොමද? සත්‍යල කට් සෑන ඒක හොඳටම කරා. නැහැ මේක කරලා දින්නේ මචං එක්ක යහන් කී ආදරේ බලාපොරොත්තුකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දන්නයිද? ඒව දන්නේ නැහැ. ඔව් එහෙම දන්නේ නැහැ. දැනගන්න යහන් තවස්සාව. අපි කොල්ල ඉදලා ඉතර දිච්ච කට්ටිය. චාන් දෙකක් දිනවනේ එහෙම එක තව කමෙන්ට් එකක් තිබුණා. ඔයාගේ මුරාණ්ඩුකම හින්දා අපි දෙන්නේ කසාදේ දික්වේද මන්ද කියලා තමයි. කියන්නේ ලංකාවේ කොල්ලෙක් නම් යෝහාන් ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන් නේද? පුළුවන්. ෂු. තාපුලෝ. කමෙන්ට් කරන්න වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න දායක වෙන්න අපිටත් කමෙන්ට් කරන්න යෝහානිටත් කමෙන්ට් කරන්න. ජය. Thank you මචං. Thank you මචං.